ආදරණීය සහෝදරුනි සහෝදරියනි, දැන් ආණ්ඩුව මේ තමන්ගේ ගමන යන්නේ මැතිවරණ කල්දාගෙන. මැතිවරණ කල්දාගෙන යන්නේ මැතිවරණ ඕන කියලා උද්ඝෝෂණයක් පැවැත්වුවට පස්සේ ඒ පවත්වපු උද්ඝෝෂණේ හිටපු සහෝදරයෙක්ට කඳුළු ගෑස් ගහලා ඝාතනය කරලා ආණ්ඩුව මේ ගමන යන්නේ. ඒ වගේම හඬ නගන්න පාරට ආවට පස්සේ වතුර විශාල ටැංකි පිටින් ගෙනල්ලා කඳුළු ගෑස් ලක්ෂ ගණන් වල ගෙනල්ලා ජල බවුසර් ගෙනල්ලා ගහලා ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ ජල බවුසර් වලින් හොදලා දාලා තමයි ආණ්ඩුව මේ ගමන යන්න යන්නේ. එතනින් හරි කියලා මම දැන් ආණ්ඩුව කරමින් ඉන්නේ මැතිවරණ කොමිසමේ ගෙනල්ලා තමන්ගේ තැනට ගෙනල්ලා කාර්යාලයට ගෙනල්ලා කියන්න ඕන බලපෑම් ටික කරලා ඒ වගේම මැතිවරණ කොමිසම බයිපාස් කරලා කෝචෝක් කරමින් තමයි රනිල් වික්‍රමසිංහ මේ ප්‍රජාතන්ත්‍රවාදී නාවම ඉන්නේ. ඒක හරි බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී මතේ නියෝජනය කිරීම සඳහා අවකාශයක් ලෙස දෙන මැතිවරණ කල්දානතු වහාම තියන්න ඕන. හැබැයි තියෙන ප්‍රශ්න රනිල් මේ පළාත් පාලන මැතිවරණය කල්දාගෙන දැන් යන්නේ ජනාධිපතිවරණයට. IMF එකේ මුදල් ටිකක් අරගෙන තව සහන ටිකක් රටේ ජනතාවට දීලා අන්දන්න පුළුවන් නම් ඒ රටේ ජනතාවත් අන්දගෙන දැන් රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් ඉන්න ඊළඟ ජනාධිපතිවරණය. දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි පහුගිය අරගලය ඇතුලේ තිබුණු ඉල්ලීමක් තමයි ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන කියන එක. මොකද විධායක ජනාධිපති ධූරය පහුගිය කාලේ අවුරුදු 70 ගානම අවුරුදු 60 ගානක් 70 ගානක් තිස්සේ 1978 න් පස්සේ හැසිරුණු විදිය සම්බන්ධව රටේ ජනතාවට අත්දැකීම් තියෙනවා. ඒ නිසා රටේ ජනතාවගේ ඉල්ලීමක් තමයි විධායක ජනාධිපති ධූරයම අහෝසි කරන්න කියලා ගෝඨාභයට යන්න කියලා කිව්වේ ඒක. ගෝඨාභයට යනකොට යන්න කියලා කිව්වේ පුටුවත් අරගෙන යන්න. පුටුවත් අරගෙන යන්න කියලා තමයි කිව්වේ විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරගෙන යන්න කියලා. හැබැයි රනිල් මොකද කරන්නේ? පළාත් පාලන ඡන්දේ කල් දාලා ඒ වෙනුවෙන් ඉල්ලන අයගේ ඔළුපැලන කල් ගහලා ඊට පස්සේ නැතිවෙන කොමිසම හකුලවල ප්‍රජාතන්ත්‍රවාදී හකුලවල දැන් රනිල් උත්සාහ කරනවා ඊළඟට මොකද ජනාධිපතිවරණයක් ඉලක්ක කරගෙන තමන්ගේ දේශපාලන වැඩ පිළිවෙල මැතිවරණ නැහැ කියමින් යන්නේ. ඒතකොට මේක බරපතල තත්ත්වයක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මැතිවරණ කල් දැමීමට අපි එරෙහි වෙනවා වගේම ඒ වගේම රටේ ජනතාවට කියනවා ඔය මැතිවරණයෙන් පස්සේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙන්නේ නැහැ. මොකද එහෙම උසෙදුනා නම් පහුගිය අවුරුදු 74ක් තිස්සේ අපි වසර පහෙන් පහට තියපු හැම මැතිවරණයකදී අපේ ප්‍රශ්න ඔක්කොම විසලා තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ඒ හැම එකකටම ප්‍රශ්නවල උත්තර හොයාගන්න වෙන්නේ ජනතාව කරන බලපෑමක් ඇතුළේ මැදිහත් වීමක් ඇතුළේ මොනවා හරි මට්ටමකින් ජයග්‍රහණ හම්බ වුණා නම් පවා හම්බෙලා තියෙන නිසා.